උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සම්ිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඇසල පුර පසොලොස්වක පොහෝ දිනයේ අදයි මෙවර සියත අමාවැස්ස පොදා සජීව විකාශය කළුබෝවිල ශ්‍රී ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේදී දකුණේ චන්දවලින් ජයග්‍රහණය කළත් උතුරු නැගෙනහිර ජනතාව අත්හරින්නේ නැහැ අගමැති අවධාරණය කරයි සියලු ආගම් සහ ජාතීන් සුරකින යෝගයක් නිර්මාණය කරනවා සජිත් ගෙන් ප්‍රකාශයක් රටේ සියලුම වෘත්තීන්ට පිළිගැනීමක් ලබා දීමට අනුරගින් සැලසුම් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා නීතිපති කියයි මද්‍රව්‍ය විනාශක කාර්යංශයට නව අධ්‍යක්ෂකවරයෙක් තරඟ පාවා දීම සම්බන්ධයෙන් මහින්දානන්ද ජනපතිගෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලයි මහින්දානන්ද ක්‍රීඩකීන්ගෙන් සමාවගත යුතුයි නවීන් කියයි ප්‍රතිවෙන් දේශීය පුවත් ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසර පුර පසළොස්වක බොහෝ දින අතට යෙදී තිබෙනවා මේ අතර සියත අමාවැස්ස ඇසල පොදා සජීව විකාශය අද දිනේ පුරා කළුබෝවිල ශ්‍රී ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා අනුත් සසරේ පාරමී දම් පූර්ණී කරමින් වෙස්සන්තර ආත්ම භවෙන් පසු තුසිත දෙව්ලොව උපත ලද බෝධිසත්වයන්න් වහන්සේ මහමායා දේවියගේ කුස තුල පිලිසිඳ ගත්තේ අදවන් ඇසල පුර පසළොස්වක පොහෝ දිනකයි රාහුල කුමාරෝත්පත්තිය මෙන්ම සතර පෙරනිමිති දැක ගිහිගේ අත්හල බෝධිසත්වයන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය සිදු වූයේද අදවන් පුන් පොහෝ දිනක බව ශාසනික ඉතිහාසයේ සඳහන් බුදුරජාණන් වහන්සේ සිය ධර්ම දාන සේවය ආරම්භ කරමින් ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතු සූත්‍රය බරණස ඉසිපතන මිගදායේදී දේශනා කරන ලද්දේද අදවන් පුන් පොහෝ දිනකයි කොණ්ඩඤ්ඤ හිමියන් ධර්මාවබෝධය ලද බැවින් සංඝ ශාසනය ආරම්භ වූ දිනය ලෙස ඇසල පුන් පොහෝ දිනය හැඳින්විය හැකි තීර්ථකින්ගේ මානීය බිඳ හෙලීම සඳහා තථාගතයන් වහන්සේ යමා මහ පෙළහර පෑමද අදවන් දිනක සිදු වුණා එමෙන්ම බෞද්ධ සදහැවතුන්ට දෙලව දියුණුව සඳහා මහඵල මානිසංස උපදවා ගත හැකි වස්සාන සමයේද අදින් ආරම්භ වෙනවා මෙතර සියත අමාවැස්ස ඇසල පොදා සජීව විකාශය අද අලුයම හයට ප්‍රතිබිම්බාරාම විහාරාධිකාරී පූජ්‍ය මල්තිනී චන්ද්‍රාලෝක හිමි විසින් උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුවයි අනතුරුව පැවති පළමු ධර්ම දේශනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය බොරැල්ලේ අතුල හිමි විසින් බුදුහාමුදුරු අම්මට සලකපු බුදු පුතේ තාත්තට සලකපු බුදු පුතේ මහරහතුන් වහන්සේලා සැලකුවා ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා පින්ඩපාත කරගෙන ඇවිල්ලා අම්මට තාත්තට සලකපු කණ්ඩ බොණ්ඩ තීපු කතා වස්තු අපේ බෞද්ධ සාහිත්‍යයේ බණ පොත්වල සඳහන් වෙනවා දුප්පත් පොල්ලතු පැලෙන් පටන් ගත්තාම සිටුමාලිගාව රජමාලිගාව තේ කම්ම තාත්තට සැලකුවා ඌ ඇයි මේ අම්මා තාත්තා කියලා ඉන්නේ දෙන්නයි දරුවෙකුට දෙන්නයි ඉන්නේ ඒ දෙන්න ජීවත් වෙ ඉඳෙbbi අපි සලකන්ට ඕනේ කාලීන ධර්මදේශනාව සඳහා පූජ්‍ය රාජකීය පඬිත කරපුටුගල රේවත හිමියන් වැඩම කරනු ලැබුවා. උපක ආජීවක යහනවා කෝවාතේ සත්තා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? කස්ස උද්දිස්ස පබ්බජිත් ඔබ වහන්සේ කවුරු දෙසාද මහණ වුණේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නමේ ආචාර්යවත් මට ගුරුවරයෙක් නැහැ. සදිස්සෝ මේ නවිජ්ජති ගුරුවරයෙක් තියා මට සමාන කෙනෙක්වත් ලෝකේ නැහැ. උදැසන 9ට ආරම්භ වූ කෙටි ධර්මදේශනාව සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ. උදැසන 9:30ට ආරම්භ වූ ධර්ම කතිකාව සහ බුද්ධ පූජාව සඳහා පූජ්‍ය දියතලාව පියද සිහිමි සහ පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමි වැඩම කළ අතර විශාරද අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුන් සහභාගී වුණා. Thank you.
දෙවනි ධර්ම දේශනාව සඳහා වැඩම කරනු ලැබුවේ ආචාර්ය පූජ්‍ය ඇත්කඳුරේ සුමන සාර ස්වාමින් වහන්සේ. ගන්න අඳුරට උදාඋන් දේවියන් පවා පායුග ලද්නවාමිනි පායුග වන්දින් නිමි සං බුදු රච්ඡානිනි පසුරු දෙකයි 30ට පැවති ධර්ම සාකච්ඡාව සඳහා පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි සහ පූජ්‍ය අක්මීමඩ ධම්මපාල හිමි වැඩම කළ අතර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක එම් හේරත් මහතා දෙක්ව සිටියා. අර ධම්මපදයේ ගාතාවක් තියෙනවානේ නපරේසං විලෝමානි නපරේසං කතාගතං අත්නෝ අවෙක්කීය කතානිය කතානිච කියන නපරේසං විලෝමානි අනුන්ගේ අඩුපාඩු ගන්න එපා. නපරේසං කතාගතං අනිත්‍යය කරපු කීප දේවල් බලන්න එපා. අත්නෝ අවෙක්කීය තමා වෙත දකින්න තමාව දකින්න තමාව දකින්න උත්සාහ කරන්න කතානිය කතානිච තමන් කළ නොකළ දේවල් දිහා බලන්න කියලා. කන්නාඩියකින් තියෙන ප්‍රයෝජනය මොකද්ද? පච්ච වෙක්කනත්තාය බත්. තමන් පිළිබඳවම ආපහු දකින්න තමයි කන්නාඩිය උදව්. ඒවමෙව කෝ රාහුල පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කායන කම්මං කාතම්. කන්නාඩිය ඉදිරියට ගිහිල්ලා තමන් දකිනවා වගේ නැවත නැවතත් ප්‍රත්‍යවේක්ෂණයේ ඉදිලා හිතලා බලලා කල්පනා කරලා කටයුතු කරන්න. මේ තමන් පිළිබඳව හිතනවා කියන්නේ තමන්ගේ තියෙන අඩුපාඩුකම් පිළිබඳව හිතලා තමන් පිළිබඳවම අවශ්‍ය කාරණා කටයුතු සම්පාදනය කරගන්න කියන අර්ථයයි. අපි හිතන්නේ අපේ වැරදි අනිත් අය දන්නේ නැහැ කියලානේ. මගේ ශිෂ්‍යෙක් මට කිව්වා සර් මොකද ඔය ටිකක් වෙලා දේශනය කරනකොට කකුල විතරක් ගහන්නේ. එතකොටයි මට තේරුනේ මං ඒක කරන්නේ මට දැන් මෙතන හිටියා ඇති. එතකොට හිටියා ඇති කියන එකට කරපු සිරිත මම නවත්ත ගත්ත අර දරුවා මං ගැන කියපු විවෘත ප්‍රකාශයෙන්. අනුන් අපේ මූණටම වැරදි කියනවනම් හාමුදුරුවනේ ඒව හදාගන්න ලේසි. ඇසළ පොහෝ දිනයේ නිමිත්තෙන් පැවති සියත අමාවැස්ස පොදා සජීව විකාශයේ නිමවටපත් උනේ උවැසි උවැසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුවයි. දෙදහස් එකොළහ වසරේ සිදු වූ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලා සිටින බව එවක ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් මහා තරගයේදී තරඟ පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකයේ විසින් පසුකේදා විමර්ශන කටයුතු ආරම්භ කළා. ඒ අනුව එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා, ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයන් මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණා. එසේම හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මහතාද ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ දින ක්‍රීඩා වැඩිදි විමර්ශන කමිටුව වෙත පැමිණියද පසුව ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගැනීම අවලංගු කෙරුණා. කෙසේ වෙතත් එම විමර්ශන ඒකකයේ පසුව නිවේදනය කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් 2011 වසරේ ලෝක කුසලාන අවසන් තරගය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තවදුරටත් ක්‍රීඩකයන් කැඳවීම අවශ්‍ය නොවන බවයි. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතාද සඳහන් කළේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට හේතුවක් නොමැති බවයි. මේ අතර ලෝක කුසලාන අවසන් මහා තරගාවලියේ තරගයේ පාවා දුන් බවට තමා විසින් කළ පැමිණිලට අදාළ විමර්ශන කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. මම කියලා දෙනවා ක්‍රීඩකයෝ මේකට නැහැ කියලා. අද වෙනකොට ඒවකට ක්‍රිකට් පාලකින් පොඩි ලේකම්ෙන් කට උත්තරයක් ගත්තද? සභාපතිකින් කට උත්තරයක් ගත්තද? ඒ වගේම විධායක නිලධාරින් කට උත්තරයක් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසි කෙනෙක්ගෙන් කට උත්තරයක් නැහැ. මම එහි පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනේ කවුද කියලා. එක පුද්ගලයෙක්ගෙන් කට උත්තර අරගෙන ලිපිකනුව වහන්න පුළුවන්. මේ විදියටම තමයි පොලිසිය පහුගිය කාලෙත් කරේ. අපි යහපාල නාණ්ඩුවේ අමතුරුන්ට පැමිණිලි දානකොට දවස් දෙකෙන් ෆයිල් එක වැහුවා. එහෙම ෆයිල් වහලා හරියන්නේ නැහැ. පරීක්ෂණයක් කරනවා පරීක්ෂණේ තියන්න ඕනේ. මගෙන් ඇවිල්ලා ආපු නිසා මේකේ බරපතලකම නිසා මම කට උත්තරයක් දුන්නා. නමුත් මේක විමර්ශනයේ කලීත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින්. ඒ සම්බන්ධයෙන් මම උන්ට තොරතුරු දීලා තියෙනවා. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණය පවත්වන මම ජනාධිපතිතුමාගෙ ඉල්ලීමක් කරා. කෙනෙක් පැමිණිල්ලක් කරාම එක පුද්ගලෙක්ව ගෙනලා දවස් දෙකකින් ලිපිකනුවක් වහන්න පුළුවන්. සාමාන්‍ය පොලිසියක පැමිණිල්ලක් කරත් ඒකට සති ගාණක් යනවා. ඒ නිසා මේකේ
කිසිදු පරීක්ෂණයක් සිද්ධ වෙලා නැහැ. පොලිසිය තමන්ගේ වැරද්ද වහගන්න මේක මගේ පිට දාලා තියෙනවා. ඒ නිසා මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ තොරතුරු දීලා තියෙනවා. මේ ස්ථාවරේ මම අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ඒ පිළිබඳ කිසිදු වෙනසක් නැහැ. මේ අතර තරග පාවා දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද මෙලෙස අදහස් පළ වුණා. මම හිතන්නේ අලුත්ගමගේ හිටපු ඇමතුමා මේ ඉදිරිපත් කරලා තියෙන කිසිම පදනම් විරහිත චෝදනා අද නිෂ්පල වෙලා තියෙනවා. එම නිසා තුමා ඒකට වක්කින් බාර ගන්න ඕනේ. මේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙම රස්ත්‍ය අදු කිරීම, ඔවුන් හිරිහැර කිරීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස අපගේ පිළිකුල්භාවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒක නිකන් අර ඡන්දගුණ්ඩුවක් වගේ තමයි මට දැනෙන්නේ. ඒක ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙච්චර හිරිහැරයක් කිරීම සම්බන්ධයෙන් අලුත්ගමගේ ඇමතුමා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි. අපි වේදිකාවේ නැගලා නාට්‍ය දඟපාන්නේ නැහැ. අපි අනිත් පැයට බයිලෙත් නැහැ. देशपालन बल क्रिकेट क्रीडकन पावा देंवत नवतर प्रश्न मेवा अपहस करे पाक्षे क्रिकेट क्रीडकी बंद किसी में चोदना कर मे दिटे जनता नमक लंका क्रीडक अंट ये क्रीडावट මේ දේශපාලන සූදුවේ පටලා ගැනීමේ ක්‍රියාවලිය තිතතැබීමේ ක්‍රියාවලිය වෙනුවෙන් දැවැන්ත සමාජ බලපෑම් කණ්ඩායමක් ලෙස අපි මැදිහත් වෙන්න ඕනේ. අපි පැහැදිලිව කියනවා වහාම මේ අසත්‍ය චෝදනාව මත පදනම් කරගත් වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් සම්බන්ධ නැත්තම් මේවැනි පීඩනයක් මේ ක්‍රීඩකයන් ඇති කරන්නේ කුමන බලාපොරොත්තුවක් ඇතුවද කියන එක පැහැදිලිව අහන්න ඕනේ. මහා බැංකුව ගැන කතා කරා ජනාධිපතිවන්ට පෙර අද අපි අහනවා මහා බැංකුව සම්බන්ධයෙන් මොනවද මේ රජයේ අරන් තියෙන පියවර? අද මේ රටේ විශාල වංචා ගණනාවකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් ඉන්නවාද? ඒ වගේම තවත් වංචා දූෂණ ගණනාවක් මේ පහුගිය කාල සීමාව තුළ කතා කරා. ඒ වගේම මේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කළා තියෙනවා. ඉතින් මෙවැනි කාරණා ගණනාවක් තීද්දි අපේ රටට කීර්තියක් ගෙන දුන්න මෙම ක්‍රීඩක ज्येष्ठ पोलिस अधिकारी सुजित वेदमुल्ल महता पत्कर नीतिपति दफुलद लिबेरा महता प्रकाश करणे मद्रव्य नाशक कार्यांशे पिलिबंदव महाजन विश्वास पोलिस मद्रव्य नाशक कार्यांशे निलधारीन मत्कुडु जावाराम सिदुकरन बावट लाद तोरतुरु अनुव ओन सोयागेनीम वेनुवेन अपराध परीक्षण देपार्तमेंतुव सह विशेष पोलिस कंडायम तुनाक मेहेयुमक दियत करनु लेबुवा एहिदी सिदुकल अदाल विमर्शन वलदी मद्रव्य नाशक कार्यांशे निलधारीन पहलस देनकु सह पुद्गलीन तिदेनकु मेवन विट ए संबंधेन अत्तडंगुट गेन ओन रांदवागिन प्रश्न किरीम सिदुकरनवा मेलेस पोलिस मद्रव्य नाशक कार्यांशे निलधारीन मत्कुडु जावारामे निरतवु आकार्य पिलिबंदव ईये दिन पोलिस माध्य प्रकाशक वर्या माध्य हमोकदी प्रकाशकला मद्रव्य जावारं किरीम संबंधे दनट पोलिस निलधारीन पहलस दिने कत्तडंगुट अरगेन दीनवा ईट अमतरव सिविल वैसियन तुंदने कत्तडंगुट अरगेन दीनवा मद्रव्य नाशक कार्यांशे निलधारीन कीप दिनेकु मद्रव्य जावारं करुवन समग एकाबद्धव ओन समग एकतु वेला मद्रव्य प्रवाहने किरीम संबंधेन ओंट उपकार कल बवट යනෝ දැන්ට අනාවරණය කරගෙන තිනවා හෙරොයින් කිලෝ 130ක් පමණ ප්‍රවාහණය කිරීම සඳහා අනුබල දීලා තිනවා දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව ඉදිරිපත් කරලා තිබුණු අයිස් මද්‍රව්‍ය කිලෝ 500ක ප්‍රමාණයකින් කිලෝ 8ක ප්‍රමාණයක් එහි සංයුතිය වෙනස් කරලා ඒ ප්‍රමාණය අරගෙන ඔවුන් ඒ ජාවාරම් කරුවන් වෙත අලෙවි කරලා තියෙන බවට දැනට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. මෙලෙස පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් මත්කුඩු ජාවාරමේ නිරත වන බවට තොරතුරු අනාවරණය වීමත් සමග වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පොලිස් කොමිසම වෙත ඉල්ලීමක් සිදු කරමින් පසුගියදා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම කාර්යංශයෙන් ඉවත් කර ස්ථාන මාරු වීම සිදු කළා. එහිදී පුරප්පාඩු වූ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ අධ්‍යක්ෂක දුහරේ සඳහා සුදුසු පුද්ගලයෙකු අනුයුක්ත කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙතින් ඉල්ලීමක් සිදු කළ අතර එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අද සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී කටයුතු සිදු කරනවා. මේ අතර නීතිපති දපොළද ලිවේරා මහතාද ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ पोलिस मद्रव्य नाशक कार्यांश पिलिबंदव जनता वगे अति विश्वास मेवन विट पलुदुवी अति बवाई
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර මිහින්තලේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර මිහින්තලා ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගනිමින් අද ආශිර්වාද ලබා ගත්තා. ක්‍රිස්තු වර්ෂ 5-6 යන සියවස්වලට අයත් මිහිඳු ආරණ්‍ය සේනාසනය සියම් මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වෙනවා. අද පෙරවරුවේ මිහිඳු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිවරයා සියම් මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ගල පත සුමන හිමියන් බහැදක සුවතුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වුණා. ඉනතරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාර මන්දිරයේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයාට සහ ඇසළ පොහොය දිනේ නිමිත්තෙන් සිල් සමාදන්ව සිටි උවසුවසියන්ට සෙත්පතා ජයපිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරුණා. උතුරු නැගෙනහිර ජනතාව අත් නොහරින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කර ගැනීමේ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ හම්බන්තොට ප්‍රදේශයේදී උතුර අපි දකුණ වගේම සංවර්ධනය කළා. බැසිල් රාජපක්ෂ මහතාට බාර දීලා වා විශේෂ අවධානයක් යොමු කරලා ඒ ප්‍රදේශයේ සංවර්ධනය අපි ඉදිරිපත් කළා. ඔවුන් ඡන්ද දෙනවද නැද්ද කියලා අපි බැලුවේ නැහැ. මොකද අපිට ඕන කම තිබුණා උතුරත් දකුණත් නැගෙනහිර බටහිරත් මේ සියල්ලම එක වගේ සමානව සංවර්ධනය අධිකරණ එකින් තමයි යුද්ධය අවසන් කරපු ගමන් අපි ඒ වැඩ කටයුතු උත්තු කරේ. ඒත් කතාවක් තිබුණා උතුරේ ඡන්ද නැතුව නැගෙනහිර ඡන්ද නැතුව කාටවත් ජනාධිපති කෙනෙක් වෙන්න බෑ කියලා. එනි දැන් ඒකම කියාගෙන යනවා. හැබැයි ජනාධිපති උරු බිහි කරා. උතුරේ ඡන්ද දුන්නේ නැහැ. නැගෙනහිර ඡන්ද දුන්නේ නැහැ අපිට. ඒ දෙක අරුණා මිතුරු ප්‍රදේශ වලින් තමයි ඡන්දේ දීලා පෙන්නුවේ නැහැ. මේ විදිහටත් ඡන්දේ දිනන්න පුළුවන් කියලා. මුත් අපි ඒක නිසා උතුර අතාරින්නේ නැහැ. නැගෙනහිර අතාරින්නේ නැහැ. අපි මේ පළාත් සංවර්ධනය කරමින් ජනතාව දිනා ගැනීම වැඩපිළිවෙලකට යනවා. මේ අතර ප්‍රඥා සම්පන්න දෙහිමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 20 වන ධර්මදේශනය අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. පැපිලියන සුනිත්‍රා මහදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිතුක බෙදගොඩ අබේතිස්සනා හිමියන් විසින් මෙවර ධර්මදේශනය පවත්වනු ලැබුවා. එමෙන්ම තංගල්ල නගරයේ ඉදිකරන ලද ආරෝග්‍ය පෞද්ගලික රෝහල අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් විවෘත කරනු ලැබුවා. සියලු ආගම් සහ ජාතීන් සුරකින පාලනයක් ආරම්භ කරන බව සමගි ජනපද වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කල්කුඩා ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කල්කුඩා ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්ුණා. බාලක්ෂේන බල ප්‍රදේශයේ දීවර වරාය අපි නවීන ලෙස සංවර්ධනය කරනවා. ඒ වගේම දීගොවිදම ශක්තිමත් කරන්නට අපි ගබඩා පහසුකම් ලබා දෙනවා. ධම්මනාංශලා මෙදාපාර අපිව ජයග්‍රහණය කරනකොට අපි මන්දිරස්ස රිංගගෙන ඉන්නේ නැහැ. අපි ගමට දහිනවා. අපි නගරයට දහිනවා. මේ කරන හැම සංවර්ධන යෝජනාවක්ම අපි ක්‍රියාවට නංවලා ධම්මනාංශලාගේ ඇස් දෙකට පෙනෙන්න
අනිවාර්යෙන්ම මහ පොළවේ මේ යෝජනා ටික අපි ක්‍රියාත්මක කරනවා ඒක කරන්නේ මගේ අධීක්ෂණයේ යටතේ මෙතුමන්ලාගේ නායකත්වයෙන් කියන එක මම මතක් කරන්න කැමතියි අනිකුත් දේශපාලන පක්ෂ අපිත් අතර ලොකු වෙනසක් තියෙනවා ප්‍රධානම වෙනස තමයි මේ වෙන විට ලංකාවේ හැම මැතිවරණ කොට්ටාසයක අපි සංවර්ධන පදනමක් ආරම්භ කරලා තියෙනවා ඒක මොකද තේරුම බලය තිබුණත් බලය නැති වුණත් ජනතාවට සේවය කිරීම සැබෑ බෞද්ධයින් කිසිම දවසක ජාති භේදය ආගම භේදය අනුමත කරන්නේ බුද්ධ ආගමට ආනුකම ව්‍යවස්ථාවේ විශේෂිත තැනක් ලබා දීලා තියෙනවා ආනුකම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා සෙසු ආගම් සෙසු ජාති වෙනමම ආරක්ෂා රැකවරණ ලබා දිය යුතුයි කියන එම තේමාව ආනුකම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා අපේ ජයග්‍රහණයත් සමග ආනුකම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් මේ රටේ සියලුම ආගම් සියලුම ජාති සියලුම ජන කොටස රැකෙන ආකාරයේ රාජ්‍ය පාලනයක් අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ගන්නවා තමයි රජයක් යටතේ ජනතාව බදුවරින් නිදහස් කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා දැන් බලන්න මොකද විදුලි බලේ බිල් වලට ගල්ලා තියෙන්නේ මොකද වතුර බිල් වලට ගල්ලා තියෙන්නේ එක සැරේ ගෙවන්න එපා කියලා දැන් කියනවා මාස 3ක් එකට ගෙවන්න කියලා ආදායම අඩු වෙනවා මේ බිල් වැඩි වෙනවා ඉතින් වහාම සහන දෙන්න පුළුවන් ඒවා අපි බැලුවොත් තෙල් මිල දාලා තියෙන පරණ මිල මේ අඩුුනේ මිල නෙමෙයි වතුර බිලෙන් අඩු කරන්න පුළුවන් එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ කැඩියට අපි ඉස්සෙල්ලා කියන්නේ මේ මාස බිල විතරක් ගෙවන්න අපි ඒකත් බලලා මේ බිල අඩු කරන මාර්ග හොයලා දෙනවා ගෙව්වේ නැති කාලේ පස්සේ පුළුවන් ගෙවන්න. ඒක එක සැරේ ගෙවන්නත් වැඩක් නැහැ. වාර 12කින් විතර ගෙවන්න පුළුවන්. අගෝස්තු මාසේ ඉඳන් අපිල බලය ලැබුණාම අපි ඒක ඒ වගේම සංශෝධනය කළා දෙනවා කියලා මෙතන කියන්න කැමතියි. ගෙදර ආර්ථිකය හදන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න. රටේ ආර්ථිකය හදන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න. අලියා ළඟින් කතිර ගහන්න කියලා ඉල්ලමින් මගේ වචන සාර්ථකව මම අවසන් කරනවා. රටේ සියලුම වෘත්තීන්ට පිළිගැනීමක් ඇති කළ යුතු බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද පෙරවරුවේ කොළඹ පැවති වෘත්තීය ත්‍රිරෝදතර රියදුරන්ගේ සමුළුවට සහභාගී වෙමින් රට පාලනය කරන්න තිබෙන රටේ තීන්දුව తీරන ආයතන නියෝජනය කරනවා මොකද කරන්නේ? හොරකම් කරනවා. සමාජයේ චිත්‍රයක් හදනවා. මුළු සමාජයේ සෑම ශේෂ්ත්‍රයක්ම කඩා වැටලා තිබෙන වෙලාවක චිත්‍රයක් හදනවා. වැඩිම අපචාරයේ යෙදෙනා ඉන්නේ මොකේද? ත්‍රිදුරතේ කියලා. බොරු. මා දන්න හැම ශේෂ්ත්‍රයකම යම් පිරීමක් ලක් වෙලා තිබෙනවා. ඒ පිරීමේ යම් නියෝජනයක් විතර තිබෙනවා. එසේ නැතුව අපරාධ කරුවන්ගේ තෝතැන්නක් නෙවෙයි. රටේ දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක යැපීම් මාර්ගයේ ත්‍රිවිධ රතනම්. ආණ්ඩුවේ වසරකට ආදායම් විශාල පංගුවක් ත්‍රිවිධ රතනම්. පොදු ප්‍රවාහනේ කඩා වැටලා තිබෙන රටක හයෙන් පස්සේ බස් එකක් නැති රටක ඒ සඳහා සේවා සපයන්නේ ත්‍රිවිධ රතනම් ඔවුන්ට මේ සමාජ ගරුත්වය අපි ලබා දී යුතු නැද්ද? දොස්තරවරු ඉංජිනේරුවන්ගේ විතරක් සමාජ අපවතින්න පුළුවන්ද? මේ සමාජයකට මේ සියලු ශේෂ්ත්‍ර අවශ්‍යයි. වෛද්‍යවරු ඕන, ඉංජිනේරු වන්න ඕන, රියදුරන් ඕන, තීන්ත ගාන අය ඕන, පාරිශුද්ධ කරන කෙනෙක් ඕන, වඩු කාර්මිකයෙක් ඕන, නේද? ගොවියෙක් ඕන, මාළු අල්ලන දීවරයෙක් ඕන. මෙහෙම තමයි සමාජයක් පවතින්නේ. සෑම වෘත්තියකටම සමාජයේ පිළිගැනීමක් තිබෙන වෘත්තියක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඔබට අවශ්‍ය වෙන සමාජ පිළිගැනීම සහ සමාජ ගරුත්වය ලබා දී සහතිකයි ඒ ගොඩනැගී හැකි වන්නේ ජාතික ජනබල වේගයේ පාලනය තුළ පමණක් කියලා මහමැතිවරණයට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මේ වන විට මැතිවරණ කොමිසම වෙත බහර දී අවසන් බව රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය පවසනවා එළඹෙන මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපැලට බහර දීම පසුගිය ජුනි මාස 30 වනදා සහ ජූලි මාස 1 සහ 2 යන දිනවල සිදු කෙරුණා. මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකින් සංඛ්‍යාව 7,5085ක් බවයි. ඒ අනුව මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ලබන සතිය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව 7,00,000කට ආසන්න තැපැල් ඡන්ද අලංගු රක්ෂිත පැකැට්ටු ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බාරගෙන අවසන් කළා තියෙනවා. හැවෙන්දායින් පටන් ගන්න සතිය අපි බලාපොරොත්තු වෙනවා සියලුම තැපැල් ඡන්ද අලංගු රක්ෂිත පැකැට්ටු ඒ ප්‍රදේශවල සහතික නිලධාරීන් වෙත බාර දීමේ කටයුත්ත
සම්පූර්ණයෙන්ම අවසන් කරන්නට. 11 වෙනිදා වෙනකොට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීමේ කටයුත්ත ඒ දිස්ත්‍රික්කවල තේලින් බාර නිලධාරීන්ගෙන් මගින් බාර ගන්නට බෙදාහැරීමේ කටයුත්තත් 13 වෙනිදා ආරම්භ සතියේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එළඹෙන මහමැතිවරණයේදී කිසිවෙකුටත් පැහැර ගැනීමට නොහැකි ඡන්ද අයිතිය පැහැර නොහරින ලෙසයි. ජනතාව තමන්ගේ අයිතිය පැහැර හරිනව නම් ඒක ජනතාවගේ වරදක්. ලංකාවේ ජනතාවට කාටවත් පැහැර ගන්න බැරි තමන්ට දෙන වටිනාම අයිතිය තමයි ජීවිතේ. ඊගාවට ඒ වගේම වැදගත් දෙමයි ඡන්ද අයිතිය. ඡන්ද බලය යම් කෙනෙක් අතාරිනව නම් ඔහු කරන්නේ තමන්ගේ මූණත් එක්ක තරහට නාය කපා ගත්තා වගේ වැඩක්. ඒක නිසා අපි සියලු දෙනාටම කියනවා එන්න ඡන්දේ දාන්න. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ වෙත පැමිණිලි ලැබී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කළ ආධාරකරුවන් 107 දෙනෙක් මෙන්ම අපේක්ෂකයන් 2 දෙනෙක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය ප්‍රකාශ කළේ. මහමැතිවරණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට බාර දී අවසන් කළ බවයි රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගා නිලියනිගේ මහත්මිය ප්‍රකාශ කළේ. මෙහිදී මහමැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා 1,72,00,000 මුද්‍රණය කර ඇති අතර මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබන 11, 12 සහ 13 යන දිනවල තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාර දීමට නියමිතයි. දූෂණ සහ වංචාවලින් ගැලවීම සඳහා ඇතැම් පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ෂෙහන් සේමසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් බලන්න වැඩියෙන්ම අද දේශපාලන වේදිකාවේ කතා කරන්නේ කවුද? කතා කරන්නේ එක්ක පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය. එහෙම නැත්නම් මේ බහවැංකු බඳු කර වංචාවට සම්බන්ධ වෙච්ච අය. එහෙනම් ඒගොල්ලන්ට තියෙන එකම ගැලුම් කාර්කම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය උන් ලබා ගන්න හදන්නේ ජනතා සේවයට නෙවෙයි, ඒ වරප්‍රසාද වලට මුවා වෙලා ඔවුන් විසින් කරපු හොරකම් වහ ගැනීමේ ප්‍රයත්නයක තමයි ඔවුන් ඉන්නේ. එහෙනම් ඒකට රටේ ජනතාවත් ඉඩ ලබා දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ තරාතිරම දේශපාලන පක්ෂය පිළිබඳව කිසිම තකීමක් අපි කරන්නේ නැහැ. කිසිම බලපෑමක් මේ ආයතන වලට වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙයි. මම හිතනවා ඊළඟ අවුරුදු 5ක කාලය තුළ නීතිය රටේ ක්‍රියාත්මක වුණාම ජනතාවට දැනගන්න පුළුවන් වෙයි. එකක් මෙතෙක් හෙළිදරව් වෙලා තියෙන නම් වල අය කරපු හොරකම් වල ප්‍රමාණය සහ මෙතෙක් හෙළිදරව් නොවිච්ච අයගේ හොරකම් ප්‍රමාණය දැනගන්න පුළුවන් වෙයි. වත්මන් රජයේ අවස්ථාවාදී දේශපාලන ක්‍රමවේදය රට අගාධයට ඇද දමා ඇති බව සමගි ජනබල වේගයේ ජාතික ලැස්තු අපේක්ෂක ඉමිතියස් බාකිර් මාක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. සදාචාරශීලී සමාජයක් හදන්න කියලා දැන් කාර්ය සාධන කමිටුත්පත් කරනවා. කරුණා අම්මාන් වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටද? ජනතාවට තේරෙනවා. ඊයේ පෙරේදා තවත් කතාවක් එයා කළා. මොකද එයා කිව්වේ? මගේ නායකයා ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවේ හිටියේ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රියෝ සම්බන්ධන ඇතුළු. ඒ නියෝගය එදා ක්‍රියාත්මක නොකිරීම ගැන මම අද කනගාටු වෙනවා. ඒක ක්‍රියාත්මක කළා නම් අද අපිට ප්‍රශ්න නැහැ කියලා එයා කියනවා. මෙහෙම ප්‍රකාශයක් කරපු කරුණා අම්මාන්ට පක්ෂව අගමැතිතුමා, අගමැතිතුමාගේ පාර්ශවයේ මැති ඇමතිවරු නිකුත් කරන ප්‍රකාශ අපි දකිනවා. මේ අවස්ථාවාදී දේශපාලනයේ තමයි අපේ රට ප්‍රපාතයට හෙල්ල තියෙන්නේ. උතුරේ අන්තවාදයේ වපුරලා ඒ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට කරුණා අම්මාන්ලව ගේන්න හදනවා. තවත් පැත්තකින් දකුණේ තවත් පිරිසක් පාවිච්චි කරනවා සිංහල අන්තවාදයේ මතු කරන්නට. ඒ කතා තුලින් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද? මේ අවස්ථාවාදී දේශපාලනයේ නිමාවක් අපි දැකිය යුතු වෙනවා. රට ආරක්ෂා කර ගැනීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ හංගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මේ වන විට එක්සත් ජාතික පක්ෂය යළි හා නොවන ලෙස දෙකට බෙදිලා තිබෙනවා. ගෙවල් වලට ගොහින් ඒ අයට මේ මාතෘභූමියේ පැත්තේ හිටගෙන පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට ඉදිරියට ගමන් කරවීමේ න්‍යාය පත්‍රයේ මිස පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තියක් ලබා දීම සඳහා 3-2 පාර්ලිමේන්තුව ලබා දෙන්න බිඳුන කලකිරුණ සියලු පාක්ෂිකයන්ට ආරාධනය කරන්නට කැමැති. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් රජයේ ආණ්ඩු බලය භාවිත කරලා සම්පූර්ණයෙන්ම නීති ආධිපත්‍ය බිඳ දාලා විශාල විනාශයක් රටට ගෙනෙන්න ක්‍රියා කරනවා.
අපි දැන් ඔය ආර්ථිකයත් ඒ වගේම කඩා වැටෙමින් තිබෙන්නේ. දැන් අපි ආණ්ඩුව ආපු ගමන් ගම්මිරිස්සල මිල නැගගෙන අර ප්‍රතිපදනේ නිරූපක නැවැත්තුවා. කලින් ආණ්ඩුවේ ඇමතිලා වැඩේ කරේ බිස්නස් එක කරේ. නියම රාජ්‍ය නායකත්වයක් ලැබුණම දේශීය නිෂ්පාදකයට අවශ්‍ය සාධාරණ ඊට වෙනවා. අපිට බල කරනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයකට පරිවර්තනය වෙයලයි කියලා. ආණ්ඩු බලය අයිතු ලෙස පාවිච්චි කරනවා. සංවර්ධන වැඩ කරනවා කියලා ගිහිල්ලා මිනිස්සු පාරවල් මනිනවා. ඒ වගේ වැඩ කළා ජනතාව නොමගාරනවා. අපේ ආණ්ඩුව තියෙද්දි අපි ඒව කරේ නැහැ. මේ ආණ්ඩුවට ඉතින් ඔය කොමිෂන් සභාවරම පේන එක ණයට පොළඟ පේනවා වගේනේ. මේ අගෝස්තු 5න් පස්සේ අලුත් පරිච්ඡේදයක් ලියවෙන්නේ. ඒ පරිච්ඡේදය තුල මේ රටේ තියෙන වසංගත සියල්ල ඉවර කරන්න අවුරුදු 2ක් 3ක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගකීම් පවරලා තියෙනවා. අතරම අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන ආර්ථික ක්‍රමවේද ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ආර්ථික දර්ශනයක් එක්ක යනවා මිසක් එහෙම නැත්නම් ආරක්ෂක අංශ හරහා ආර්ථිකය දියුණු කරනවා කියන ලෝකේ එහෙම ආදර්ශ අද නැහැ. මේ පාර්ලිමේන්තුවත් පහුගිය පාර්ලිමේන්තුව වගේ වුණොත් විවිධ ප්‍රතිලාභ වලට විකිනෙන අර පැත්තට මේ පැත්තට පැනලා මේ රටේ ජාතික සම්පත් විනාශ කරන පිරිසක් තමයි නැවත නාම යෝජනා ලබලා මේ සියලු පක්ෂ වලින් ඇවිල්ලා ඉන්නේ. කලි ගැනීමේ චේතනාවෙන් සම්මත කරගත්ත නීති රීති සියල්ලම අහෝසි කරන්න නම් අපිට තුනෙන් රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ගෙනියන්න පුළුවන් මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1885ක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 174ක්. කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගියෙකු හමු වූ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ ජන ජීවිතය මෙවැනි විට සාමාන්‍ය පරිදි සිදුවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පසුගිය දෙවනදා රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණ සිය නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වමින් සිටි ආසාදිතයෙකු ලෙස හඳුනාගත් මුහුදු ආරක්ෂක නිලධාරියා සමීප සබඳතා පැවැත් වූ නිවස කිහිපයක් පමණක් මෙවැනි විට වසා දමා ඇති අතර එම නිවස සඳහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. එමෙන්ම පුද්ගලයන් 15 දෙනෙකු මෙවැනි විට නිවස සතුලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මෙවන විට කොළඹ ජින්තුපිටිය පාර ඇතුළු ප්‍රදේශයේ සියලු මාර්ග සහ වෙළඳ සැල් විවෘත කර තිබෙනවා. මෙතර කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයන් 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. එම පිරිසට කොවිඩ්-19 ආසාදිනේ වී නොමැති බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර ඔවුන් සති දෙකක කාලයක් තවදුරටත් නිරෝධායන සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේදී නව ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම ආසාදිතයින් දෙදෙනා මැඩගස්කර් රාජ්‍යයේ සහ මාලදිවයිනේ සිට පැමිණි අය බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මෙවර විට පුත්කලින් 174 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 1885 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර වවුනියාව වෙලන්කුළම වන්නේ ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයේ වෙමින් සිටි පුත්කලින් 152 දෙනෙකු අද සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය ගම්පින් පලා පිටත්ව ගියා. කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව දුබායේ සිරවි සිටි ගුවන්මගින් පිරිසක් ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා. EK-648 දරන විශේෂ ගුවන් යානයෙන් පුත්කලින් 7 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර කටාර් රාජ්‍යයේ සිටද QR-668 දරන විශේෂ ගුවන් යානයෙන් ගුවන්මගින් 10 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.